හැලෝ හැමෝටම ඔන්න ඉතින් අද දිශානායි YouTube channel එකට අපි යාළුව හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඕන ඉතින් ගොඩ දිනෙක ගිල්ලීම් මත අදත් සුපිරිම horror movie එකක් ගෙනල්ලා තියෙනවා. ඉතින් මේකේ නම තමයි Annabelle කියන්නේ. ඉතින් Annabelle ඔයගොල්ලන් සමහරට බලලත් ඇති නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඔයගොල්ලන් දැනන් හිටියත් දන්නෙත් නැහැ මේක ඇවිල්ලා Conjuring movies වලට සම්බන්ධයි. සමහරට ඔයගොල්ලන් Conjuring movies උත් බලපු නැති එක්කෙනෙක් වෙන්න පුළුවන්. ඒත් කනගාටු වෙන්න දෙයක් නැහැ. මම මේ movie set එකම මගේ channel එකෙන් දානවා ඉස්සරහට. ඉතින් ඒකක්වත් miss නොකරගෙන බලන්න ඔයගොල්ලන්ට කරන්න තියෙන අපි channel එක subscribe කරලා එයා දින බෙල් ಐකන් එක ඕල් දාලා තියාගන්න වීඩියෝ ලයික් එකක් දාන්න තමතක කරන්න එපා. ඒ වගේම ඔයගොල්ලන් වෙනුවෙන් අද මම ගෙනල්ලා තියෙන මේ Annabelle පළවෙනි මූවී එක. ඒ කියන්නේ 2014 අවුරුද්ද රිලීස් වෙච්ච Annabelle පළවෙනි මූවී එක තමයි ඔයගොල්ලන් වෙනුවෙන් ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේ වෙනකොටත් Annabelle එකේ මූවීස් 3ක් රිලීස් වෙලා තියෙනවා. ඉතින් ඊටු දෙකත් අනිවාර්යයෙන්ම මගේ channel එකේ දානවා. ඒක නිසා ඒව බලන්නත් set වෙලා ඉන්න. එහෙනම් ඉතින් අපි වැඩි කතා නොකර යමු. ගොඩ දිනෙක අතර ජනප්‍රිය Annabelle movie series එකේ පළවෙනි මූවී එකේ සිංහල රිවිව් එක බලන්න. මේ ෆිල්ම් එක ස්ටාර්ට් වුණේ ගමන් අපිට පෙන්නනවා කෙල්ලෝ දෙන්නෙක්වයි තව කොල්ලෙක්වයි. කොමර මේ කෙල්ලෝ දෙන්න ඇවිල්ලා නර්ස්ලා දෙන්නෙක්. ඒ වගේම මේ දෙන්න තව කාට හරි කියනවා අපිට පෙන්නනවා මේගොල්ලන් මුහුණ දීපු අద్భుත සිදුවීමක් ගැන. ඉතින් මේගොල්ලන්ට මේ අద్భుත සිදුවීමට මුහුණ දෙන්න වෙලා තියෙන එක්තරා බෝනික් එකගේ හරහා. ඒ කියන්නේ මෙතන ඉන්න එක කෙල්ලෙක්ගේ අම්මා කෙනෙක් මේ එක්කෙනෙක්ට ගෙනත් දීලා තියෙනවා බෝනික් එකක්ව. ඊට පස්සේ මේ බෝනික් එක ගොඩක් භයානක අద్భుත වැඩ කරලා තියෙනවා මේගොල්ලන්ට. ඉතින් මේගොල්ලන් ගොඩක් බය වෙච්ච පාර මේ බෝනික් එක ගැන විස්තර හොයලා තියෙන වේලාවදී මේගොල්ලන්ට තවත් කෙනෙක්ගේ මාර්ගෙන් දැනගන්න පුළුවන් වෙලා තියෙනවා. මේ බෝනික්කගේ ආත්මයක් ඉන්නෝ කියලා යම් කිසි. ඒ ආත්මේ තමයි Annabelle Higgins කියන ගෑණු ළමයාගේ ආත්මය. ඉතින් දැන් මේගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ තමයි මේ අద్భుත බෝනික්ක කොහොමද මේගොල්ලන්ගේ අම්මගේ අතට ආවි කියලා. කොමරි අපිව ඊට පස්සේ ගෙනියනවා මීට අවුරුද්දකට කලින් වෙච්ච සිදුවීමකට. අන්න එතන කොටසින් තමයි මේ ෆිල්ම් එක හරියටම ස්ටාර්ට් වෙන්නේ. ඉතින් මේ ඉන්නේ මියා යගේ හස්බන්ඩ් වෙච්ච ජෝනු. ඉතින් මේගොල්ලන් මේ ඇවිල්ලා තියෙන පල්ලියට ඒ වගේම මියා මේ වෙනකොට ප්‍රෙග්නන්ට් වෙලා තමයි ඉන්නේ. ඉතින් මේගොල්ලන් ගැන පොඩි විස්තරයක් ගුවොත් මේගොල්ලන් ඇවිල්ලා ෂේප් එකේ සතුටින් ඉන්න පවුලා. ඉතින් මේගොල්ලන් දැන් තවත් ටිකක් සතුටින් ඉන්නේ මොකද ගියොත් මේගොල්ලන්ගේ පවුලට අලුත් සමාජිකයෙක් එනවා. ඒ තමයි මේ මියාට හම්බු වෙන්න ඉන්න ළමයා. ඉතින් මේගොල්ලන් මේ කතා කර කර ඉන්නේ මේගොල්ලන්ගේ අසල්වාසීන් එක්ක. ඉතින් මම මේගොල්ලන්ව මෙතනදී Higgins පවුල ගැන හඳුන්වන්න. කොමර් මේ මියායි ජෝනු යොහොම කාලේ ගත කරද්දී එක දවසක් මේ මියායි ජෝන් අතර පොඩි කතාබහක් ගිහලා මියා මේ ජෝන් එක පොඩ්ඩක් තරහ වෙනවා. එතනදී මේ ජෝන් එයාව යාළු කරගන්නත් එක්ක මේ මියාට කලින් ඉඳන්ම ගත්තු තෑග්ගක් මෙයා ගාව තියෙනවා. ඒ තෑග්ග මියාට දෙන මියාව සර්ප්‍රයිස් කරනවා. ඉතින් මේ මියාට දෙන්නේ වෙන මුකුත් නෙමෙයි අර අద్భుත බෝනික්කව. ඒත් මේ අద్భుත බෝනික්ක මේ වෙනකොට අద్భుත නැහැ. ඒ කියන්නේ මෙයා ගැන්ගේ මේ වෙනකොට කිසිම ආත්මයක් නැහැ. මෙයා නිකන් සාමාන්‍ය බෝනික්කෙක් විතරයි. ඒ වුණාට මෙයා විශේෂයෙක් නෙමෙයි. මොකද කිව්වොත් මේ වගේ බෝනික්ක ලෝකෙටම හදලා තියෙන 100 දෙනෙක්ව විතරයි. මේ 100 දෙනෙක්ගෙන් එක්කෙනෙක් තමයි මේ ඉන්නේ. ඉතින් මෙයා ඇවිල්ලා ඇන්ටික් බෝනික්කෙක්. ඉතින් ගොඩක් බෝනික්ක එකතු කරන අය මේ වගේ අයව හොයනවා. ඉතින් මෙයාත් ඒ කියන්නේ මේ මියත් මේ වගේ බෝනික්කෙක්ව හොය හොය ඉඳලා තියෙන්නේ. ඉතින් කොහොමරි මෙයාට මේ බෝනික්කම හම්බ වුණාට පස්සේ මෙයා ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම මෙයාගේ බෝනික්කන්ගේ එකතුව ගාවින් මේ බෝනික්කමත් තියෙනවා. ඊට පස්සේ මේ දෙන්නම ගිහලා නිදා ගන්නවා. ඊට පස්සේ අපිට පෙන්නනවා මේ දෙන්න නිදාගෙන ඉන්න අතරතුරදී මේගොල්ලන්ගේ රසල් වාසින් හිටියන එකේ නර මා Higgins පවුල කියලා කිව්වේ. අන්න ඒකදර යම්කිසි මිනිමැරුමක් වෙනවා. ඉතින් මේ මිනිමැරුම මියා දකින්නේ හැබැයි මෙයාට මේකෙදි වෙන සද්දයක් ඇහෙනවා. ඉතින් මෙයාට තේරෙනවා මෙහෙට මොකක් හරි කරදරයක් වෙන්නේ නැති කියලා. මෙයා මේ ජෝන්වත් ඇහැරවලා ජෝන්ට මේ විස්තරය කියලා ඉවර වෙලා ජෝන්ට කියන පොඩ්ඩක් ගිහිල්ලා බලන්න ඒගොල්ලන්ට කරදරයක්ද දන්නේ නැහැ නේ කියලා. කොහමරි ඊට පස්සේ මේ ජෝන් මියාට ඔතනටම වෙලා ඉන්න කියලා මේ ජෝන් යනවා මේගොල්ලන්ට අවුලක් නැහැ නේද කියලා බලන්න. ඒ වෙලාවදී මේ මියාත් යනවා ජෝන්ගේ පස්සෙන්. ඒ වෙලාවදී එකපාරට ජෝන් එළියට දුවගෙන ඇවිල්ලා මේ මියාට කියන ඉක්මනට 911 එකට කෝල් එකක් ගහන මේගොල්ලන්ට කරදරයක් කියලා. ඊට පස්සේ මියා ඉක්මනටම ගිහිල්ලා මේ කෝල් එකක් ගහනවා මේ පොලිසියට. ඒ වෙලාවදී අපිට පෙන්නනවා මේ මියා ඉන්න ගෙදර. ඒ කියන්නේ මේගොල්ලන්ගේ ගෙදරට තව කවුරු හරි ඇතුල් වෙලා කියලා නිකන් සුදු වැඳුමක් ඇඳගත්තු එක්කෙනෙක්. කොහමරි ඊට පස්සේ මේ මියා මේ විස්තරේ පොලිසියට කියලා ඉක්මනට මෙහෙට එන්න කියලා කියනවා. ඊට පස්සේ මියා මේ ෆෝන් එකත් කට් කරලා ආයිපාරක් එළියට යන්න හදනවා. ඒ වෙලාවදී අපිට පෙන්නනවා මේ ගේ ඇතුළේ මංකොනර ඇතුළ වෙලා ඉන්නවා කියලා ගෑනු එක්කෙනෙක් වගේ. එයා එකපාරට බෝනික්කවත් අරන් ඇවිදිනවා අපිට පෙන්නනවා. ඊට පස්සේ එයා එකපාරට මියාට කියනවා මම ඔයාගේ බෝනික්කට කැමතියි කියලා. ඒ වෙලාවේදී මියා ගොඩක් බය වෙනවා. ඒ වගේම මියාගේ පිටිපස්සෙන් තව පිරිමි එක්කෙනෙකුත් එනවා නිකන් අමුතු පෙනුමක් තියෙන. එයා එකපාරට පිහියකුත් අරගෙන ඇවිල්ලා මියාගේ බඩට අයිනෝ ඒ පිහියෙන්. ඒ වෙලාවේදී මෙතනට ජෝන් ඇවිල්ලා මේ මිනිහට දාගෙන ගහනවා. ඊට පස්සේ අර ඉන්න ගෑනු එක්කෙනත් මියාට ආයිපාරක් අයින්න හදන කොමර ජෝන් මේගොල්ලන් එක්ක ෆයිට් කර කර මියාව බේරගන්න උත්සාහ කරනවා. කොමර ඒ වෙලාවේදී එතනට පොලිසිය එනවා.
පොලිසිය ඇවිල්ලා ඉවරලා අරින් ඉන්නේ මිනිහට වෙඩි තියලා යව මරලා දානවා. ඒ වගේම අර ගෑනු එක්කෙනා ඇතර පේන්න ඉන්නේ. කොමරි මෙතන ඉන්න කට්ටිය මියාව ඉක්මනට හොස්පිටල් අරන් යන්න හදනවා. ඒ වෙලාවේ තමයි මියා දකින්නේ ගෑනු එක්කෙනා සියදිවි නසාගෙන තියෙනවා පිහියක් අරන් එයාගේ බෙල්ල කපාගෙන. කොමරි යාගේ අතේ අර බෝනික්කක් තින්නවා. ඒ වගේම එයාගේ ලේ වලින් එයා මේ පිටිය මොකදමද සලකුණකුත් ඇඳලා තියෙනවා. ඊට පස්සේ ගෑනු එක්කෙනාගේ ඇඟින් වැටෙන ලේ බින්දුවක් අර බෝනික්කගේ ඇහැට වැටෙනවා අපිට පෙන්වනවා. ඒ වගේම මේ ලේ බින්දුවේ බෝනික්කගේ ඇඟ ඇතුළට නිකන් ඇතුළු වුණා වගේ අපිට පෙන්වනවා. කොමරි පොලිසිය මේ අපරාධය ගැන විමර්ශනය කරද්දී ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා මේ අපරාධය කරලා දින ඇනබෙල් හිංගින්ස් කියන ගෑනු එක්කෙනයි එයාගේ හඳුනා නොගත් පෙම්වතයි කියලා. කොමරි මේගොල්ලන් මුලින්ම කරලා තියෙන්නේ ඒගොල්ලන්ගේ අම්මවයි තාත්තවයි මාරලා තියෙන එක. ඉතින් අන්න ඒ සීන් එක තමයි අර අපිට කලින් පෙන්වුවේ මේ මියයි ජෝනුයි නිදන් ඉන්න වෙලාවේ එහා ගෙදර අපරාධයක් වෙන සීන් එක. ඉතින් මේ එහා ගෙදර හිටිය අර හිංගින්ස් කියන පවුලනේ ඒගොල්ලන්ට මතක ඇති. අන්න ඒගොල්ලන්ගේ දුව තමයි මේ ඇනබෙල් හිංගින්ස් කියන්නේ. කොමරි ඒ දුව ටික කාලයක් තිස්සේ ඉඳන් ඒගොල්ලන්ගෙන් වෙන් වෙලා තමයි ඉඳලා තියෙන්නේ. කොමරි මේ ආපු පාර ඒ දෙන්නව මරලා දාලා තියෙනවා. කොමරි මෙතනදී ජෝන් ටයිමියාටයි ලොකු කරදරයක් මේගොල්ලන්ට කරන්න බැරි වුණා. කොමරි දැන් මියා ඉන්න හොස්පිටල් එකේ. ඉතින් මේ ડોක්ටර් කියන විදිහට මේ මියාගේ බඩේින් ළමයාට කිසි අවුලක් නැහැ. ඒ වුණාට එයා කියන විදිහට නම් ඉතුරු දවස් ටික කියන්නේ මේ ළමයාම හම්බ වෙන ඉතුරු දවස් ටික ඇඳටම වෙලා ඉන්න කියලා තමයි මේ ડોක්ටර් කියන්නේ. ඒ වගේම මේ මියාගේ හස්බන්ඩ් වෙච්ච ජෝනොත් ඇවිල්ලා වෛද්‍ය ශිෂ්‍යයෙක්. කොමරි ඉතින් මේ මියාට වැඩි කාලයක් යන්න කලින් ආයි පාරක් ගෙදරෙන්න පුළුවන් වෙනවා. ඒ වුණාට මියා පොඩ්ඩක් කනස්සල්ලෙන් තමයි ඉන්නේ. මොකද මේ වෙච්ච සිද්ධිත් එක්ක කොමරි එදා දවසේ මේ මියායි ජෝනුයි නිදාගෙන ඉන්නකොට මෙගොල්ලන්ට එකපාරට සද්දයක් ඇහෙනවා. ඉතින් මෙගොල්ලන් බලනවා මේ මොකද්ද කියලා. ජෝන් ඉක්මනටම පොල්ලකුත් අරගෙන යනවා ආයි පාරක් කවුරු හරි ඇවිල්ලාද කියලා බලන්න. ඒ වෙලාවේ තමයි ජෝන් දකින්නේ ගොලන් ගෙදර තියෙන මේ මැෂින් එක තමයි ඔන් වෙලා තියෙන්නේ. ඒත් ඒකෙම ඔන් වෙන්න විදියකුත් නැහැ. ඒ වෙලාවේ කවුරු හරි ඇත්තටම ස්විච් එක දාන්න ඕන එක ඔන් වෙන්න. ඊට පස්සේ ඉතින් මේ ජෝන් මේ ස්විච් එක ඔෆ් කරලා ඉවරලා එහෙම එනවා මෙගොල්ලන් නිදාගෙන ඉන්න කාමරේ පැත්තට. ඒ වෙලාවේදී මෙයා දකින්න එක කාමරේක දොරක් ඇරලා තියෙනවා. ඊට පස්සේ මෙයා මේ දොර වහන්න හදද්දී මේ දොර වැහෙන්න. ඒතකොට තමයි මෙයා දකින්නේ දොරස් ඇර බෝනික්කව හිර වෙලා. ඉතින් මෙයා කරන වැඩේ මේ බෝනික්කව අරන් එතන දින පුටුවට දාලිවල මේ දොරත් වහගෙන යනවා. කොමරි ඊට පස්සේ අපිට පෙන්නන ඊළඟ දවසේ උදේ එදා මේ මියා දැන් ඇහැරිලා තමයි මේ ඉන්නේ. කොමරි ඉතින් මේ මියාට ඇහෙනව පුටුවක් පැද්දෙන සද්දයක්. ඇත්තටම මේ පුටුවේ ඉන්නේ අර බෝනික්ක. ඉතින් මේ බෝනික්ක තමයි මේ පුටුවේ ඉඳගෙන පැද්දෙන්නේ. කියන්නේ මේ බෝනික්ක ඇඟට දැන්නම් ඇත්තටම අර ආත්මය ඇතුල් වෙලා තමයි තියෙන්නේ. කොමරි දැන් මියා යනවා ඒ සද්දේ පස්සෙන්. එතකොට මෙයා යන්නේ මේ බෝනික්ක ඉන්න කාමරයට. ඒ වෙලාවේදී අපිට පෙන්නන මේ සද්දේ නැවතිලා ඒ වගේම මේ පුටුව පැද්දෙන එකත් නැවතිලා තමයි තියෙන්නේ. ඒ වගේම මේ පුටුවට අර බෝනික්කක් තියෙනවා. මියා කරන වැඩේ මේ දොරත් වහගෙන ඉවර වෙලා එහෙම්ම යනවා සාලෙට. කොමරි ඊට පස්සේ මෙයා මේ ජෝන් එක පොඩ්ඩක් කතා කර කර ඉන්න. එතකොට තමයි මෙයාට ජෝන් කියන්නේ එයාගේ බිස්නස් වැඩ වගේකට යාර පොඩ්ඩක් දුර යන්න වෙනවා. ඉතින් ඒකට ඇත්තටම මෙයාට ගුවන් ගත වෙන්න වෙනවා. ඉතින් එතකන් ඔයාට තනියෙන් ඉන්න පුළුවන්ද කියලා මේ ජෝන් අහනවා මියාගෙන්. කොමරි මියා කියනවා අවුලක් නැහැ මං තනියෙන් ඉන්නම් ඔයා ඔයාගේ වැඩ ටික කරගෙන ඉක්මනට එන්න කියලා. කොමරි ඔහොම කතා කර කර ඉන්න ගමන් මේ මියා ආයි පාරක් යන ඔයාගේ වැඩක් කරගන්න වෙන පැත්තකට. එතකොට එයා දකින්න එයාට දොරක් වහලා ගියානේ අර බෝනික්ක ඉන්න. අන්නේ දොර ඇරිලා තමයි තියෙන්නේ. ඒ වගේ මේ බෝනික්ක හිටපු විදිහටත් නෙමෙයි ඉන්නේ. එයා ඉන්න විදිහත් වෙනස්. ඉතින් මියාටත් හරිම පුදුමයි. ඊට පස්සේ මේ මියා ජෝන්ට කියනවා අපි මේ බෝනික්කව ඉක්මනට මෙහෙන් අයින් කරමු. මොකද මේ බෝනික්ක අර මැරිච්ච ගෑනු එක්කෙනාගේ අත් දෙක උඩ තමයි හිටියේ කියලා. ඊට පස්සේ ඉතින් මේ ජෝන් දෙපාරක් හිතන්නේ නැතුව මේ බෝනික්කව අරගෙන එතන එළියේ තියෙන කුණු බකට් එකට දාලිවල එක වහන දානවා. ඊට පස්සේ කොමරි එදා දවසේ රෑ මේ ජෝන් මේ මියාට කන්න කෑමක් හදන්න තමයි හදන්නේ. කොමරි ඒ වෙලාවේදී මෙයා මේ කෑම එක ගෑස් එකට තියලා ඔන් කරලා මියා එක්ක කතා කරන්න එනකොට මියා ඒ වෙලාවේ නිදාගෙන තමයි ඉන්නේ. ඉතින් මේ ජෝන්ට තේරෙනවා දැන් කෑම එකක් හදලා වැඩක් නැහැ. මෙයා කන්නේත් නැහැ. මොකද මෙයා දැන් නිදි කියලා. ඉතින් මේ ජෝන් කරන වැඩේ ගෑස් එකත් ඕෆ් කරලා ඉවරලා එහෙම වෙනවා කාමරයට. කොමරි අපිට පෙන්නනවා ඊළඟ දවසේ දැන් මේ ජෝන් යන්න තමයි හදන්නේ. ඒ වෙලාවේදී මෙයා මේ මියාට කියනවා හරි මියා එහෙනම් පරිස්සමෙන් එන්න මං ගිහිල්ලා ඉක්මනට එන්නම් කියලා. මෙයා එහෙම යනවා. ඉතින් දැන් මේ ගෙදර තනියෙන් ඉන්නේ මේ මියා විතරයි. කොමරි මියා කම්මැලි කමටත් එක්ක කරන්නේ යගාව තියෙන මැෂින් එක අරගෙන ඇඳුම් වගේ මහමහ ඉන්න එකම මෙයා ටීවී එකත් බල බල තමයි ඉන්නේ. එතකොට අපිට පෙන්වනවා අර මෙයාගේ කුසියේ තිබ්බේ අර ගෑස් එක දැන් ඔන් වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඒක වෙන්න බැරි දෙයක්. මොකද ඒක ඉස්සෙල්ලා ඕෆ් කරලා තිබ්බේ. හැබැයි දැන් ඔන් වෙලා තියෙන්නේ. ඒ වගේම අර කෑම එකකුත් තියෙනවා මේකේ. ඒත් ඉතින් මේ සීන් එක මියා දන්නේ නැහැ. මියා ඉතින් දිගටම මහමහ තමයි ඉන්නේ. කොමරි ඒ වෙලාවේදී මේ මැෂින් එකේ තියෙන ඉන්දි කට්ටර මෙයාගේ ඇඟිල්ල යනවා. ඒ වෙලාවේදී මෙයාගේ ඇඟිල්ල තුවාල වෙනවා. කොමරි මෙයා මේ වොෂ්රූම් එකට ගිහිල්ලා ඇඟිල්ලත් හොදගෙන ඉවිල්ලා ආයි පාරක් මහනවා. ඉතින් ඒ වෙලාවේදී මෙයාට එනවා නිකන් මේ කුස්සිය පැත්තෙන් පිච්චෙන සුවඳක්. ඉතින් මෙයා ගිහිල්ලා බැලුවට පස්සේ තමයි මෙයා දකින්නේ ගෑස් එකේ තිබ්බ කෑම එකකුත් පිච්චිලා. ඒ වගේම දැන් මේ කුස්සියත් ගිනි ගන්නවා. ඉතින් දැන් කොමරි මෙයා මේ ගින්න නිවන්න යන්න උත්සාහ කරනවා. ඒත් මෙයාට යන්න බෑ. කොමරි මෙයා කාගෙන් හරි උදව් ගන්න කියලා එළියට යන්න හදද්දී එතන දින පුටුවක කකුල පැටලිලා මෙයා වෙතන බිමට වැටෙනවා. කොමරි මෙයා බිම දිගේ බඩගාගෙන ඉස්සරහට යන්න උත්සාහ කරනවා. ඒ වෙලාවේදී අద్భుත විදිහට කවුරු හරි මෙයාව කුස්සිය පැත්තට එකපාරට ඇදලා ගන්නවා. ඇත්තට මෙයා හොඳට මේ වෙලාවේ බය වෙනවා. ඊට පස්සේ මෙයා පස්සෙන් පස්සට ආයි පාරක් යනකොට ඒ අවට ඉන්න මිනිසු කට්ටියක් ඇවිල්ලා ඉක්මට මේ මියාව හොස්පිටල් අරන් යනවා. ඉතින් ඊට පස්සේ අපිට පෙන්නනවා මේ ජෝන් කලබලෙන් දැන් මේ හොස්පිටල් එකට දුවගෙන එනවා. දැන් ඇත්තට මියාට ළමයාව හම්බ වෙලා තමයි තියෙන්නේ. මේ ජෝන් කොමරි මියාගෙන් සමාව ඉල්ලනවා මේ වෙච්ච වැඩේට.
ඒ කියන්නේ මෙයාව දාලා ගියේ එකට ඒ වුණාට මියා කියන එහෙම ප්‍රශ්නයක් නැහැ කියලා ඊට පස්සේ මේ ළමයාව දැක්කට පස්සේ දැන් මේ දෙන්නටම ගොඩක් සතුටුයි ඇත්තටම මේ මියාට හම්බ වෙලා තියෙන ගෑනු ළමෙක් එයාට මේගොල්ලන් නම දානවා ලියා කියලා ඉතින් කොහොම හරි දැන් මියා කැමති නැහැ මේගොල්ලන් හිටපු ගෙදරට ආයි පාරක් යන්න දැන් මෙයාට හොඳටම තේරෙලා තියෙන්නේ ඒකේ මොන හරි අద్భుත දෝෂයක් තියෙනවා කියලා ඉතින් එතනදී මේ ජෝන් කියන ඔයා කිසි දෙයකට කලබල වෙන්න ඕනේ නැහැ ආයි අපි ඒ ගෙදරට යන්නේ නැහැ කියලා මෙයා කියනවා කොමර ඊට පස්සේ මේගොල්ලන් අලුත් ගෙයක් ගන්නව වෙන තැනකින් ඉතින් මේ ගෙදර ඇවිල්ලා මේගොල්ලන්ගේ කලින් ගේ වගේ නේ මොකද ගොත් මේක පුංචි අපාර්ට්මන්ට් එකක් ඉතින් මේකේ පවුල් කීපයක්ම තව ජීවත් වෙනවා කොමර ඉතින් මේගොල්ලන්ගේ කලින් ගෙදර තිබ්බේ බඩුත් මෙහෙට දැන් ගෙනල්ලා තමයි තියෙන්නේ ඉතින් මේ බඩු අස්කර කර ඉද්දි මේ මියාට එක පෙට්ටියක් හම්බ වෙනවා කොමර මෙයා මේ පෙට්ටිය ඇදලා ඇතුළේ තියෙන්නේ මොනවද කියලා බැලුවට පස්සේ මෙයාට පෙට්ටිය ඇතුළෙන් හම්බ වෙන අර අద్భుත බෝනික්කව ඉතින් මම මේ බෝනික්කව මෙතන ඉඳලා ඇනබෙල් කියන හඳුන්වන්න ඉතින් දැන් මෙයාව හම්බ වෙනවා ඒ හම්බුන වෙලාවේ මෙතනට ජෝනුත් වෙනවා ඊට පස්සේ ජෝන් කියනවා ඉතින් මම ඕක අයින් කරන්නේ කොහොමද මෙතනට ආවි කියලා එතකොට මියා කියන සමහර විට පර්ණ අරගින්නෙන් පස්සේ ඔක්කොම මේව ටික කලවම් වෙලා ඇවිල්ලා ඇති අවුලක් නැහැ මේක අයින් කරන්න ඕනේ අපට කැමැත්තෙන් දීපු එකනේ මේක ඉතින් මම මේක තියාගන්නම් කියලා මෙයා මේක අයිපාරක් තියාගන්නවා ඊට පස්සේ තමයි ඔක්කොම සීන් දැන් පටන් ගන්නෙ කොහොම හරි එක දවසක් මේ මියායි මෙයාගේ ළමයායි නිදාගෙන ඉන්නවා සාලෙට වෙලා ඒ වෙලාවේදී අර සියදිවි නසාගත් ඇනබෙල් හිගින්ස්ගේ ආත්මේ ඒ ගේ වටේ සැරිසලනවා ඉතින් මෙයා නිදිහින්ද මෙයාට ඔබ පේන්නේ නැහැ කොමර ටික වෙලාවක් යද්දි මෙගොල්ලන්ගේ ගාවටත් මෙයා එනවා ඒ ළමයා ගාවට වෙලා මෙයා ඉන්න ඒ වෙලාවේදී මේ ළමයා අඬන්න ගන්නවා එතකොටම මේ මියා වැහැරෙනවා කොමර ඉතින් මේ ටිකෙන් මේ මියා හිටියේ ළමයෙක්ක මෙහෙටම බෙදාන ඉතින් මෙයාට හිතෙනවා වෙනසකටත් එක්ක පොඩ්ඩක් එළියට ගියා නම් හොඳයි කියලා ඊට පස්සේ මෙයා මේ ළමයාවත් අරගෙන එළියට යන්න හදනවා ඒ වෙලාවේදී පඩිවෙල ගාවදී තව පොඩි ළමයි දෙන්නෙක්ව මෙයාට හම්බ වෙනවා ඊට පස්සේ මේගොල්ලන් චිත්‍රාන්දයන් තමයි ඉන්නේ කොමරේ ළමයි දෙන්න ඊට පස්සේ මේ මියා ඒගොල්ලන්ගේ කතා කරනවා ඒ කතා කරද්දී එතන ඉන්න ගෑනු ළමයාව හඳුන්වලා දෙන්න උත්සාහ කරනවා මියාට ඒතේ පොඩි ගෑනු ළමයාගේ අයියාකට කැමති නැහැ එයාගෙන අඳුරන්න නැති අයත් එක්ක කතාවට යන්න එපා කියලා කොමර ඉතින් මියා මේක තේරුම් අරන් තමයි ඉන්නේ ඊට පස්සේ මියා කොමර යාගේ බබාව ඒගොල්ලන්ට හඳුන්වලා දීලා මෙතනින් එළියට යනවා ඒ වෙලාවේදී යාට හම්බ වෙනවා පොත් සාප්පුවක් ඒ ළඟම තිබිලා කොමර මියා ඒක දිහා පොඩ්ඩක් බලබල ඉද්දි ඒක ඇතුළෙන් එක ගෑනුවෙක් කෙනෙක් එනවා ඊට පස්සේ ඒ ගෑනුවෙක් කෙනා මේ මියා එක්ක ටික වෙලාවක් කතා කරනවා ඉතින් ඒ ගෑනුවෙක් කෙනාගේ නම තමයි එවුඩින් කියන්නේ ඊට පස්සේ මේ දෙන පොඩ්ඩක් හඳුන ගන්නවා කොමර ඒ ගෑනුවෙක් කෙනාගේ අතේ එක්තරා පොතක් තියෙන ඒක ඇවිල්ලා පොඩි ළමංගේ කතන්දර පොතක් ඉතින් එයා මියාට කියනවා මටත් හිටිය ළමෙක් එයා පොඩි කාලෙද කියවන්න ආසම් පොත මේක තමයි කියලා ඒ වගේම එයා කියනවා ඔයාගේ ළමයා ටිකක් ලොකු වුණාට පස්සේ එයාට මේ පොත දෙන්න එතකොට එයාත් මේක කියවන්න අනිවාර්යෙන්ම ආස වෙයි කියලා කොමර ඊට පස්සේ මියා මේ පොතත් අරගෙන මෙයාටත් ස්තුති කරලා මෙතනින් යන්නවා ඒ වෙලාවේදී ගෑනු එක්කෙනෙක් කියනවා ඔයාට කැමති වෙලාවක මෙතනට එන්න කියලා ඊට පස්සේ මියාත් කියනවා හරි හරි බොහොම ස්තුතියි කියලා මෙයා යනවා එහෙම මෙයා ඉන්න අපාර්ට්මන්ට් එකට ඒ යන වෙලාවේදී මෙයා දකින්න අර චිත්‍රයෙන් දැන්නේ හිටියන් ළමයි අන්න ඒගොල්ලන් ඇඳපු චිත්‍ර වගේක් වගේ නිකන් තියෙනවා පඩිපෙළ ගාව කොමර මෙයා එක කොලයක් ගන්නවා ඒකේ ඇඳලා තියෙන්නේ මේ මියාවයි ඒ ඉන්න පොඩි ළමයාවයි අන්න ඒ වගේ චිත්‍රයක් තමයි ඇඳලා තියෙන්නේ කොමර ඉතින් මෙයා මේ කොල්ලෙත් අරගෙන මෙහෙම උඩට යනවා කොමර මේ උඩට යන්න යන තව කොල්ල ඔය විදිහට වැටෙනවා අවසාන වශයෙන් මෙයා මේ කොල ටික එකතු කරලා එක දිගට බලනවා මේ මොනවද ඇඳලා තියෙන්නේ කියලා. එතකොටම තමයි මෙයා දකින්නේ ඒකේ අවසානට තියෙන කොලේ හැටියට නිකන් ඇඳලා තියෙන්නේ මේ ඉන්න පොඩි ළමයාව එතන තියෙන ලොරියකට හැප්පෙනවා. ඒ වෙලාවේදී මේ මියා කෑ ගහනවා වගේ එකක් තමයි ඇඳලා තියෙන්නේ. ඉතින් මියා මේක දැක්කම පොඩ්ඩක් කලබල වෙනවා. ඊට පස්සේ මෙයා මේක එයාගේ මහත්තයා වෙච්ච ජෝන්ටත් පෙන්නනවා. ඉතින් ජෝන්ුත් මේක ලොකුවට ගණන් ගන්නෑ. කොමර ජෝන් කියනවා අපි මේ හැමදේම ටිකක් මගහැරෙන්න ඇත එක්ක හෙට රෑ කෑමක් ගමු එකට ඉඳලා කියලා. කොමර ඊළඟ දවසේ මේ දැන් මියා රෑ කෑම ලෑස්ති කරලා තියෙනවා. ඒ වුණාට කලින් කිව්වා වගේ නෙමෙයි මේ ජෝන් එන ටිකක් පරක්කු වෙනවා. කොමර ඉතින් මේ මියා තනියෙන් දැන් කෑම ගන්න ගමන් තමයි ඉන්නේ. ඒ ගමන් එයා සින්දුවකුත් ප්ලේ කරලා තමයි තියෙන්නේ. ඉතින් ටික වෙලාවකට පස්සේ මේ සින්දු එකපාරට සද්දේ වැඩි වෙනවා. ඊට පස්සේ මියා කරන වැඩේ එතනට ගිහිල්ලා ඉවරලා ප්ලේයර් එක ඕෆ් කරලා දාලා ආයි පාරක් කෑම ගන්නවා. ඒ වෙලාවේදී අපිට පේන්නේ නෝ මේ ප්ලේයර් එක අන්න එතන තියෙන තව ෆොටෝ එකකුත්. එතන හරියට බැලුවොත් තමයි අපිට පේන්නේ එතන නිකන් ඡායාවක් වගේ අපිට පේනවා. කොමරියේ ඡායාව එතනට ගිය ගමන් අපිට පේන්නනවා ඒ ප්ලේයර් එක එකපාරට ආයි පාරක් ඔන් වෙනවා. ඉතින් ඒ වෙලාවේදී මේ මියාත් පොඩ්ඩක් කලබල වෙලා මෙයා යනවා ප්ලේයර් එක ගාවට. එතකොට මේක ඔන් වෙලා තියෙන්නේ. කොමර මෙයා මේක ඕෆ් කරනවා. ඊට පස්සේ මෙයාට තේරෙනවා එතන තියෙන ජනේලේ රෙද්ද පිටිපස්සේ කවුරු හරි එක්කෙනෙක් ඉන්නවා කියලා. කොමරි මෙයා යනවා මේ ජනේලේ රෙද්ද පිටිපස්සේ ඉන්නේ කවුද කියලා බලන්න. කොමරි මෙයා එකපාරට ජනේලේ රෙද්ද ඇරිය ගමන් ලොකු හුලම් පාරක් ඇවිල්ලා මෙයාව වීසි වෙනවා. ඒ කියන්නේ මෙයාව වැටෙනවා. කොමරි ඒත් එක්කම පොඩි ගෑනු ළමෙක් මෙයාගේ ඇඟෙත් හැප්පීගෙන හයියෙන් කෑ ගහගෙන ටික ඉස්සරහට දුවනවා. ඉතින් මෙයා දැන් ගැස්සිලා යනවා මේ කවුද කියලා සුදු ඇඳුමකුත් ඇඳගත්ත ගෑනු ළමෙන්. ඊට පස්සේ මෙයා කරන වැඩේ ගෑනු ළමයා දිව්වේ පැත්තට පොඩ්ඩක් යනවා. එතකොට මෙයා දකින්න එක කාමරයක මැෂින් එක ඔන් වෙලා තමයි තියෙන්නේ කියලා. කොමරි මෙයා මේ කාමරයට ගිහිල්ලා මේ මැෂින් එක ඕෆ් කරද්දි මෙයාට තේරෙනවා පිටිපස්සේ කවුරු හරි ඉන්නවා කියලා. මෙයා හැරිලා බැලුවට පස්සේ පොඩි ළමෙක් ඉන්නවා එතන ඉස්සරහට වෙන්න. ඒ පොඩි ළමයා සුදු ඇඳගත් එක්කන. ඊට පස්සේ මෙයා අහනවා ඔයා කවුද කියලා. ඒත් එක්කම ඒ දොර හිමීට අඩවල් වීගෙන යනවා. ඒ වෙලාවේදී ඒ ඉන්න පුංචි ළමයා එකපාරට මේ මියා ඉන්න කාමරේ පැත්තට දුවගෙන එනවා. වගේම මෙයා එකපාරට අර ඇනබෙල් හිගින්ස්ගේ ස්වරූපෙට හැරෙනවා. ඒත් එක්ක මෙයා නැති වෙලත් යනවා. කොමරි ඊට ටික වෙලාවකට පස්සේ ජෝනුත් ගෙදර එනවා. ඊට පස්සේ මේ මියා ජෝන්ට වෙච්ච ඔක්කොම සීන් ටික කියනවා. ඊට පස්සේ ජෝන් කියනවා අපි මේ ගැන තව කවුරු එක්ක හරි කතා කරන්න
කරන්න ඕන කියලා. ඊට පස්සේ කොමරි මේ දෙන්නම එකතු වෙලා යනවා මේගොල්ලන්ගේ පල්ලියේ ඉන්න ෆාදර් ගාවට. ඊට පස්සේ මේ දෙන්න මේගොල්ලන් මේ මුහුණ දීපු දේවල් ගැන මේ ෆාදර් කියනවා. ඉතින් මේගොල්ලන්ට කලින් වෙච්ච සීන් උත් දන්නව ෆාදර්. කොමරිදී ෆාදර් කියනවා ඔයගොල්ලන් මීට කලින් උත් දැන් ඒ කියන්නේ මේ ටිකේම් වගේ මේ වගේ දේවල් වලට ඔයගොල්ලන් මුහුණ දුන්නා. ඒ වගේම ඔයගොල්ලන් ඒව ජය ගත්තා. ඉතින් ඔයගොල්ලන්ට මේක ජය ගන්න පුළුවන් කියලා මේගොල්ලන්ව දිරිමත් කරනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා තව දවසක මේ ජෝනුයි මියයි ගමනක් යනවා මේ පොඩි එකෙක් නැවත් අරගෙන. එතකොට මේගොල්ලන්ට හම්බ වෙනවා අර පොත්සාපීටපු ගෑනු එක්කෙනව. ඉතින් මියාව යා වඳුරනවනේ. ඒ උනාට ජෝන් නෑ වඳුරන්නේ නෑ. ඊට පස්සේ මියා කරන වැඩේ ජෝන්ට යව හඳුන්වලා දෙනවා. කොමරි මේගොල්ලන් කතා කරද්දි මේගොල්ලන් තවදුරටත් හිතවත් වෙනවා. කොමරි ඊට පස්සේ තව දවසක් අපිට පෙන්නනවා එදා මියා තනියෙන් තමයි ගෙදර ඉන්නේ මේ පොඩි එකෙක් කෙනත් එක්ක. කොමරි මියාට යාගේ වැඩ වගේකුත් තියෙනව කරගන්න. ඒ ටික කරන්න කලින් මියා කරන වැඩේ මේ පොඩි එකෙක් නම නිදි කරවනවා. ඉතින් මේ නිදි කරවල ඉවරලා මියා මියාගේ වැඩ ටික කරගන්න යන්න තමයි හදන්නේ. කොමරි මේ පොඩි එකෙක් නම නිදි කරන කාමරේම අර අద్భుත බෝනික්ක වෙච්ච ඇනබෙලුත් ඉන්නවා. ඊට පස්සේ මෙයා මේ දොරත් වහන්න නැතුව තමයි අතර මියා මෙතනින් යන්නේ. එතනදී අපිට පෙන්නනවා මේ බෝනික්කගේ ආත්මය විසින් මේ දොර එතනින් වහනවා. ඊට පස්සේ මියා යනවා එයාගේ වැඩේ කරගන්න. එයාගේ වැඩේ තමයි ඒ ගෙදර තියෙන යාට අනවශ්‍ය දේවල් වගේ කේටි ගියා යනවා. ඒගොල්ලන් ඉන්න අපාර්ට්මන්ට් එකේම එක තට්ටුවක් තියෙනවා. ඒ තට්ටුවේ පුළුවන් මේ අනවශ්‍ය දේවල් ඒ කියන්නේ නිකන් ස්ටෝර් රූම් එකක් වගේ එතනින් ස්ටෝර් කරන්න පුළුවන්. ඉතින් දැන් මෙයා මේ තනියම යනවා මේගොල්ලන් ගෙදර මෙයා තියෙන අනවශ්‍ය බඩු වගේ කුත් අරගෙන ඒ තට්ටුවෙන් මේ බඩු ටික දාලා එන්න. කොමරි මෙයා යන්නේ ලිෆ්ට් එකේ. කොමරි මෙයා ඒ තට්ටුවට ගිහිල්ලා මේ අනවශ්‍ය බඩු ටික මේ අදාළ දැනින් පැක් කර කර තමයි ඉන්නේ. ඒ වෙලාවේදී මෙයාට ඇහෙනවා නිකන් ළමෙක් කනට සද්දයක් වගේ එක්ක මෙයා බලනවා මේ මොකද්ද කියලා. එතකොට තමයි මෙයා දකින්නේ ළමෙක්ව දාර දෙන කරත්තයක් එහෙට මෙහෙට යනවා. කොමරි මෙයා යනවා ඒක ළඟට. ඒ වෙලාවේදී ඉන්න ළමයා ගොඩක් හයියෙන් අඬනවා. මෙයා ගිහිල්ලා බැලුවට පස්සේ ඇත්තටම මෙතන ළමෙක් නෑ. දැන් නිකන් ලේ ගෑවිච්ච රෙදි කෑල්ලක් විතරයි තියෙන්නේ. ඒ වෙලාවේදී මේක පාට කළු පාට අතක් වගේ ඇවිල්ලා මෙයාගේ අතින් අල්ලනවා. මෙයා ගොඩක් බය වෙලා කෑ ගහගෙන දුවනවා ලිෆ්ට් එක පැත්තට ආයි පාරක්. ඒ වෙලාවේදී මෙයා දකින්න එතන කවුරු හරි උස කළු එක්කෙනෙක් ඉන්නවා කියලා. කොමරි මෙයා මේ ලිෆ්ට් එකෙන් මෙයා ඉන්න තට්ටුවට යන්න උත්සාහ කරනවා. ඒ වෙලාවේදී මෙයා දකින්නවා මෙයාගේ අත තුවාල වෙලා තියෙනවා. තුවාල වෙලා කියන්නේ අර අමුතු එක්කෙනෙක් ඇල්ලුවානේ මෙයාගේ අත. ඒ වෙලාවේදී මෙයාගේ අතේ නිකන් සලකුණක් වගේ දාලා තියෙනවා. අත තුවාල වෙලා තමයි තියෙන්නේ. කොමරි මෙයා ඉක්මනටම මේ ලිෆ්ට් එකෙන් මෙයාගේ අදාළ තට්ටුවට යන්න උත්සාහ කරනවා. ඒත් මේකෙන් යන්න බැරි සීන් එකක් තමයි තියෙන්නේ. මොකද කිව්වොත් මේ ලිෆ්ට් එකේ එක දිගටම දොර ඇරනවා වැහෙනවා. ඒ වගේම මේ ලිෆ්ට් එක ඇතුළේ තියෙන ලයිට් උඩ ඩිම් වෙන්න ගන්නවා. දැන් මෙයාට හොඳටම තේරෙලා තියෙන්නේ මේකෙන් නම් යන්න විදියක් නැහැ කියලා. මෙයා කරන වැඩේ ආයි පාරක් මේ ලිෆ්ට් එකේ දොර ඇරන වෙලාව බලාගෙන ඉඳලා එකපාරටම මෙයා මේ ලිෆ්ට් එකෙන් එළියට දුවලා මේතන තියෙන පඩි පෙළෙන් මෙයාගේ අදාළ තට්ටුවට යන්න උත්සාහ කරනවා. ඒ වෙලාවදීත් මෙයා දකිනවා මෙයාගේ පස්සෙන් දිගටම අර කළු පාට ආත්මේ වන්නනවා කියලා. කොමරි ඊට පස්සේ මෙයා ලොකු ගේමක් දීලා මේගොල්ලන්ගේ ගේ ඇතුළට පැන ගන්නවා. ඊට පස්සේ මෙයාගේ මේ අත තුවාල වෙලානේ තියෙන්නේ. ඉතින් මෙයා මේකට බෙහෙතුත් දාගෙන තමයි ඉන්නේ. ඊළඟ දවසේ උදේදී මෙයාට තේරෙනවා දැන් නිකන් තුවාලේ නෑ වගේ කියලා. කොමරි මෙයා මේ බෑන්ඩේජ් එක ගැලවුවට පස්සේ ඇත්තටම එතන කිසිම තුවාලයක් නෑ. ඉතින් මෙයාට දැන් තේරෙනවා ලොකු දෙයක් වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම මේ හොල්මන් සීන් එකක් මෙහෙ තියෙනවා කියලා තාමට. ඊට පස්සේ මෙයා කරන වැඩේ අර මේගොල්ලන්ව මරන්න ආවන එක දවසක් අර ඇනබෙල් හිංගින්ස් කියන ගෑනු එක්ක නර මෙයාගේ බඩට පිහිනුත් යන්නේ. අන්නේ අපරාධය සම්බන්ධයෙන් විමර්ශනය කරන්නේ පොලිස් නිලධාරියෝ වගේ. අන්න ඒක නිලධාරියෙක්ව ගෙනල්ලා මෙයා එයාගෙන් ප්‍රශ්න අහනවා. ඒ කියන්නේ මේ ඇනබෙල් හිංගින්ස් ගැන විස්තර අහනවා. එතනදී මෙයාට මේ ඇනබෙල් හිංගින්ස් ගැන ගොඩක් විස්තර දැනගන්න පුළුවන් වෙනවා. ඒ වගේම මෙයා එතනදී දකිනවා මෙයා මරපු කට්ටිය වේ. කියන්නේ එයාගේ අම්මවයි තාත්තවයි. ඒ වගේම මෙයා දකිනවා මේ ඇනබෙල් හිංගින්ස් සිය දිවි නසාගත්ත සීන් එකේ ෆොටෝ එකකුත් ඒගොල්ලන් ගාව තියෙනවා. ඒ ෆොටෝ එකේදී මෙයා දකිනවා එයා සිය දිවි නසාගත්ත තැනත් මෙයාගේ අර අතේ තිබ්බ සලකුණට සමාන සලකුණක් එයා ලේවලින් එතන බිත්ති ඇඳලා තියෙනවා කියලා. ඊට පස්සේ මෙයා ඒක අර පොලිස් නිලධාරියට කියන්නේ නැහැ. මෙයා කරන වැඩේ ඊට පස්සේ යනවා අර පොත් සාප්පුවට. ඊට පස්සේ මෙයා එතන බලනවා තියෙනවද කියලා මේ යක්ෂ ආත්ම මොනහරි තියෙනව නම් ඒව එලවන්න පුළුවන් විදිය ගැන කියලා තියෙන පොතක්. කොමරි මෙයා මෙහෙම පොතක් තෝර තෝර ඉද්දි මෙතෙන්ට එනවා අර එවුලින් කියන ගෑනු එක්කෙනා. ඊට පස්සේ යහනවාට උදව්වක් ඕනද කියලා එවුනාට මෙයා ඒ කියන්නේ මේ මියා මේ සීන් එක යාට කියන්න උත්සාහ කරන්නේ නැහැ. මෙයා මේක මගහැරලා යන්න තමයි හදන්නේ. ඒ වුණාට මේ එවුලින්ට තේරෙනවා මේ මියා මොකක් හරි දෙයක් හංගනවා කියලා. කොමරි ටික වෙලාවකට පස්සේ මියා ඇත්තම සීන් එක මෙයාට කියනවා. මියා මෙයාට කියනවා මට හිතෙන්නේ නිකන් අපේ ගෙදරට මේ මොකක් හරි ආත්මික බැල්මක් වැටලා තියෙනවා කියලා. ඊට පස්සේ මේ එරුල්ලින් මෙයාට පොතක් හොයලා දෙනවා. ඊට පස්සේ මේ දෙන්නම එකතු වෙලා මේ පොත කියවලා බලනවා මේගොල්ලන්ගේ මේ ප්‍රශ්නෙට විසඳුමක්. ඉතින් එතනදී මේ දෙන්නම තේරුම් ගන්නවා ඒ කියන්නේ මේ මියාගේ ගෙදරට යම්කිසි ආත්මික බලපෑමක් තියෙනවා කියලා. ඒ වගේ මේ ආත්මයට අවශ්‍ය කරන්නේ තවත් එක්කෙනෙක්ගේ ආත්මයක් කියලා මේගොල්ලන් තේරුම් ගන්නවා. කොමරි ওই සීන් එකක් දැනගත්තට පස්සේ මේ එවුලින් කියනවා යාළුවා තව ළමෙක් හිටියා කියලා. ඒ ළමයා මැරලා තියෙනවා හරියට මේ මියාගේ වයසේදී. ඉතින් මේ එවුලින් කියන විදිහට එයාගේ අත්වැරද්දකින් තමයි එයාගේ ළමයාවත් නැති වෙලා තියෙන්නේ. කොමරි මේ හේතුව නිසා එයා සියදි විනාශ ගන්නත් උත්සාහ කරලා තියෙනවා. කොමරි මෙයා සියදි විනාශ ගන්න හදද්දී එයාගේ ළමයාගේ හඬ මෙයාට ඇහිලා තියෙනවා. ඒ වගේම එයාගේ ළමයා කියတဲ့ තියෙන ඔයාගේ වෙලාව නිමි මේක කියලා ඔයාට තව ජීවත් වෙන්න තියෙනවා. ඒ වගේම ඔයාට තව දේවල් ගොඩක් කරන්න තියෙනවා කියලත් කියලා තියෙනවා. ඊට පස්සේ මේ එවුලින් මියාට කියනවා ඔයාටත් මට ඒකම තමයි කියන්න තියෙන්නේ. කිසි දෙයකට බය වෙන්න එපා. ඔයාට හිතන දේ හරි කියලා හිතන දේ අනිවාර්යයෙන්ම කරන්න කියනවා. ඒ වගේම ඔයාගේ ඕනම ප්‍රශ්නකට මාත් ඉන්නවා කියලා මේ එවුලින් මියාට කියනවා. කොමරි ඊට පස්සේ මියා මෙයාගේ මේ ළමයාවත් අරගෙන ආයි පා
පාර ගෙදර යනවා. ඒ වෙලාවේදී අර ළමයි දෙන්නේ චිත්‍රය ඇඳලා තිබ්බනේ. ඒ විදිහටම මේ පොඩි එක්කෙනාව හැප්පෙන්න හදනව එතන දින ලොරියකට. කොමරි ඒ වෙලාවේදී පොඩි එක්කෙනාව බේරෙනවා. ඒ කියන්නේ පොඩි එක්කෙනාව වීසි වෙලා ඇවිල්ලා ආයි පාර මියාගේ අතරම තමයි වැටෙන්නේ. කොමරි එතන ලොකු අනතුරකින් තමයි ළමයාව බේරුනේ. කොමරි දැන් මියා හොඳටම බය වෙලා තමයි ඉන්නේ. මියා යනවා ඊට පස්සේ ආයි පාරක් ගෙදරට. ගෙදරට ගිහිල්ලා ඉවර වෙලා මෙයා අර ළමයාව එක්ක පොඩ්ඩක් ඉන්න ගමන් මෙයා මේ ළමයාව නිදි කරවනවා. නිදි කරනකොට මෙයාට ඇහෙනවා ආයි පාරක් අර පුටුවක් පැද්දෙන සද්දයක්. ඉතින් මෙයා යනවා ඒ පුටුව පැද්දෙන කාමරේ පැත්තට. එතකොටම ඒ කාමරේ දොරවල් ටික එකපාරට වැහෙන්න ගන්නවා. දැන් ඉතින් මියාට මෙතනින් එළියට යාගන්නත් විදියක් නැහැ. කොමරි මියා මේ දොරේ පහල කොටසින් දකිනවා මේ පොඩි ළමයා ඉන්නවා. ඒ වගේම එයාගේ ළමයාට පිටිපස්සෙන් මෙයා දකිනවා පොතුරාක්කයක් තියෙනවා. ඒ වගේම මේ පොතුරාක්කේ තියෙන පොත් ටික මේ ළමයාගේ ඇඟට පැත්තට වැටෙනවත් මෙයා දකිනවා. ඉතින් දැන් මෙයා මෙතනින් එළියට යන්න උත්සාහ කරන කොමරි ඒ වෙලාවේදී මෙයා දකිනවා අර බෝනික්කත් එකපාරට බිමට වැටිලා මේ මියාගේ පැත්ත බලන් ඉන්නවා. ඉතින් දැන් මියා කරන වැඩේ එතනදීන පුටුවකුත් අරන් ගිහිල්ලා මේ දොර කඩලා කොමරි මේ ළමයාව ගන්නවා. අරගෙන ඉවරලා මෙයා ළමයාවත් අතේ තියන් ඉද්දි අපිට පෙන්නනවා මෙයාට පිටිපසෙන් ඉන්න අර බෝනික්කා. ඉතින් බෝනික්ක එකපාරට නැගිටිනවත් අපිට පෙන්නනවා. ඉතින් මෙයාට තේරෙනවා බෝනික්ක එකපාරට නැගිට්ට කියලා. ඊට පස්සේ මෙයා ඒ පැත්ත බැලුවට පස්සේ මෙයා දකිනවා ටික වෙලාවකට පස්සේ ඒ බෝනික්ක පා වෙනවා. කොමරි මෙයා ඊට පස්සේ දකිනවා මේ බෝනික්කව පා කරන්න ඇවිල්ලා අර ආත්මය විසින් කියලා. කොමරි මෙයා කෑ ගහන ඒ වෙලාවේදී එතන තියෙන බඩු වගේකුත් පෙරලෙනවා. කොමරි ওই වෙලාවේදී ජෝනුත් මෙතනට එනවා. ඊට පස්සේ ජෝන්ටත් මෙයා මේ විස්තරේ කියනවා. ඊට පස්සේ මේගොල්ලන් අර ෆාදවත් මෙහෙට ගෙන්න ගන්නවා. කොමරි ඊට පස්සේ මේගොල්ලන් මේ වෙච්ච ඔක්කොම සීන් එක මේ ෆාදර්ට කියනවා. කිව්වට පස්සේ ෆාදර් මේගොල්ලන්ට කියනවා ඇත්තටම මෙහි ඉන්නවා යක්ෂ ආත්මයක්. ඉතින් ඒ යක්ෂ ආත්මයට දෙයක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒ අවශ්‍ය දේ තමයි මේ පොඩි ළමයාගේ ආත්මය ගන්න එක. ඉතින් ඒ පොඩි ළමයාගේ ආත්මය නිකම්ම යක්ෂයාට කොහොමත් ගන්න බෑ කියලා තමයි මෙයා කියන්නේ. ඒ කියන්නේ යක්ෂයාට කොහොමවත් බෑ මේ ආත්මය නිකම්ම ගන්න. යක්ෂයාට මේ ආත්මය පිරිනමන්න ඕනේ. ඉතින් පොඩි ළමයට තේරෙන්නේ නැහැ මේ ආත්මයක් පිරිනමන්නේ. ඒ කියන්නේ ඉතින් මේ ආත්මයක් පිරිනමනවා කියන්නේ හරියට නිකන් අපි සියදිවි නසාගෙන අපේ ආත්මය මේ යක්ෂයාට පූජා කරනවා වගේ සීන් එකක්. ඉතින් පොඩි ළමයට තේරෙන්නේ නැහැ සියදිවි නසා ගන්න. ඒක නිසා වෙන කවුරු හරි මැදිහත් වෙලා මේ ළමයාව මරලා නිකන් එයාගේ ආත්මය දෙන්න ඕනේ සීන් එකක් තමයි මේ කියන්නේ. ඉතින් මේගොල්ලන් කොහොමදත් ඒ වගේ සීන් එකකට කැමති වෙන්නේ නැහැ මේ මේගොල්ලන්ගේ ළමයානේ. ඉතින් මේ මියා මෙතනදී කියනවා ඉතින් අපි කොහොමද මේක නවත්තන්නේ කියලා. එතනදී මේ ෆාදර් කියනවා මම දැන්ට නම් මේක නවත්තන විදිය දන්නේ නැහැ. හැබැයි අපේ පල්ලියට එන වෙන කවුරු හරි මේ ගැන දන්නව වෙන්න පුළුවන් කියලා. ඉතින් මෙයා එතනදී කියනවා අර එඩ් සහ ලොරේන් ගැන. එඩ් සහ ලොරේන් ගැන කන්ජුරින් මූවිස් ඔයගොල්ලන් බලලා තියෙනවනම් අර ඒකේ ඉන්නවා මේ යක්කුන් අල්ලන්න වගේ ඉන්න ඩබල. අන්න ඒගොල්ලන් ගැන තමයි කියන්නේ. එතනදී මේ නම් දෙක කියන්නේ. එහෙම නම් නොකිය තමයි මේ දෙන්න ගැන විස්තර කරන්නේ. ඉතින් ඒගොල්ලන්ගෙන් උදව්ව අරගෙන තමයි මේ යක්ෂව එලවන්න මේ ෆාද උත්සාහ කරන්නේ. කොමර ඊට පස්සේ මෙතනදී මේ ෆාද තීරණය කරනවා මේ බෝනික්කව මේ ගෙදර තියන්නේ නැතුව මේ බෝනික්කව පල්ලියට අරන් යන්න. මොකද පල්ලිය කියන්නේ පූජනීය ස්ථානයක්. අන්න ඒ වගේ තැනකට මේ යක්ෂ ආත්මවලට එන්න හරිම අමාරුයි. ඉතින් එහෙම ආත්මයක් තිබ්බත් ඒ ආත්මේ ගොඩක් දුර්වල වෙන නිසා තමයි මේ බෝනික්කව මේ පල්ලියට ගෙනියන්න මෙයා හදන්නේ. කොමර එතනදී මේ මියාත් මේ වැඩේට කැමති වෙනවා. කියන්නේ මේ දෙන්නත් කැමති වෙනවා. කොමර ඊට පස්සේ ෆාද තනියෙන්ම මේ රෑ යාගේ කාර් එකේ දාගෙන මේ බෝනික්කව ගෙනියනවා පල්ලියට. ඒ වගේම මේ කායකෙන් යන අතරතුරදී මේ ෆාදර ඇහෙනවා මේ බෝනික්කෙන්නේ පිටිපස්සේ. ඉතින් මේ පිටිපස්සෙන් කවුරු හරි එක දිගට කතා කරනවා වගේ හඬකුත් මෙයාට ඇහෙනවා. ඒ වගේම අපිට පෙන්වනවා මේ බෝනික්ක ගෑස් දෙක ලේ පාට වෙන්නම රතු වෙලා තියෙන්නේ. කොමර මේ පල්ලිය ගාවට එනවා මෙයා. ඇවිල්ලා ඉවර වෙලා මේ ෆාද බෝනික්කව තරම් පල්ලිය ඇතුළට යන්න හදද්දිම මෙයා දකිනවා මෙයාට පිටිපස්සෙන් ඉන්නවා අර ඇනබෙල් හිංගින්ස්ගේ ආත්මේ. ඊට පස්සේ මෙයා ඉක්මනට මේ බෝනික්කව තරම් මේ පල්ලිය ඇතුළට යන්න හදද්දිම ඒ ඇතුළට යන්න හම්බ වෙන්නේ නැහැ. මේ ආත්මේ විසින් මෙයාව එළියට වීසි කරලා දානවා. ඒ වෙලාවේදී මේ ෆාදර ගොඩක් තුවාල වෙනවා. ඊට පස්සේ අපිට පෙන්වනවා අර බෝනික්කව ඇනබෙල් හිංගින්ස්ගේ ආත්මේ විසින් අරගෙන යනවා. කොමර දැන් මේ ෆාද ඉන්නේ හොස්පිටල් එකේ. කොමර දැන් මේ ජෝනුත් මේ සීන් එක දැනගෙන තමයි තියෙන්නේ. මොකද ජෝනුත් ඇවිල්ලා වෛද්‍ය ශිෂ්‍යයෙන්නේ. මෙයාත් ඊට පස්සේ මේ ෆාදර දැන් බෙහෙත් කරනවා. ඒ වෙලාවේදී අපිට පෙන්නනවා දැන් මේ මියා ගෙදර තමයි ඉන්නේ. කොමර මියාගේ තනියට අර එවුලිනොත් ඇවිල්ලා තමයි ඉන්නේ. ඉතින් මේ දෙන කතා කර කර ඉන්න අපිට පෙන්නනවා. කොමර ටික වෙලාවකට පස්සේ මේ ෆාදර සිහිය එනවා. ඊට පස්සේ මේ ෆාදර ගොඩක් අමාරුයි මේ ජෝන් එක කතා කරන. එතනදී මෙයා ජෝන්ට කියනවා මම දැක්කේ ආත්මේ, මම දැක්කේ නපුර, ඒක තාමටත් තියෙනවා. ඉතින් ඒකට අවශ්‍ය වෙලා තියෙන්නේ කොමර යාළ ළමයාගේ ආත්මේ ගන්න. ඒ වුණාට ඒ ළමයාගේ ආත්මේ එයාට පූජා කරන්න බෑනේ. එයා පොඩි ළමෙක්නේ. ඉතින් ඒක නිසා අනිවාර්යෙන්ම මේ මියාගේ ආත්මේ තමයි මේ යක්ෂයා ගන්න උත්සාහ කරන්නේ කියලා මෙයා ජෝන්ට අනතුරු අඟවනවා. ඒ වගේම ජෝනුත් මේක තේරුම් ගන්නවා. කොමර ජෝන් ඉක්මන්ටම මේ මියාගේ ගෙදරට කෝල් කරනවා. කියන්නේ මේගොල්ලන් ගෙදරට කෝල් කරලා මේ ජෝන් මියාට කියනවා ෆාදර් ඇක්සිඩන්ට් වෙලා තමයි ඉන්නේ. එයා දැන් ඉන්නේ හොස්පිටල් එකේ. ඒ වගේම යාමට ලොකු කතාවකයක් කිව්වා. ඉතින් මම ඒ හැමදේම ගෙදර ඇවිත් කියන්නම්. ඔයගොල්ලන් පරිස්සමට ওই ගෙදරටම වෙලා ඉන්න. කවුරුත් ආවට දොර අරින්න එපා කියලා. ඒ වෙලාවෙදී මේ මියාට කියන කිසිම දෙයක් ඇහෙන්නේ නැහැ. මේ ෆෝන් එකේ නිකන් ඇහෙන්නේ ඔක්කොම කැඩි කැඩි තමයි ඇහෙන්නේ. ඉතින් ජෝන්ටත් තේරෙනවා මෙයාට මේ කියන ඒවා හරියට ඇහෙන්නේ නැහැ කියලා. ජෝන් ඊට පස්සේ ෆෝන් එක එතනින්ම කට් කරලා මෙයා යනවා ඒගොල්ලන්ගේ ගෙදර. ඒ වෙලාවේදී ගෙදර ඉන්නේ මේ මියායි අර එවුලිනොයි අර පොඩි ළමයායි විතරයි. කොමරි දැන් මේ වෙලාවේදී මේ මියාගේ ගෙදර බෙල් එක කවුරු හරි ගහනවා. ඊට පස්සේ මියා ගිහිල්ලා බලනවා මේ දොරේ තියෙන කාචෙන් කවුද කතා කරන්නේ කියලා. ඒතොර මෙයා දකින්න අර ෆාද තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒ වුණාට ඇත්තට
ඇත්තරම ෆාද ඉන්නේ හොස්පිටල් එකේ යට ඇවිදගන්නවත් බෑ ගොඩක් අමාරුවෙන් ඉන්නේ ඒ වුණාට මේ දොර ඉස්සරහත් ඉන්නවා ෆාද ඒ වුණාට ඒ ඉන්නේ නම් ෆාද නෙමේ ඉන්නේ අර ආත්මේ කොහොමරි මෙයා මේ දොර ඇරලා ෆාදට කතා කරනවා ඒ වෙලාවේදී මේ ෆාද ගොඩක් හයියෙන් අමුතු වචන වගේක් කියනවා ගොඩක් බය හිතෙන විදිහ ඒ වෙලාවේදී මේ මියා බය වෙලා මේ දොරත් වහනවා ඒ වෙලාවේදී එවුලින් අහනවා කවුද ආවි කියලා ඉතින් මේ මියා එවුලින්ට ආවි කවුද කියලා කියන්න හදනකොටම මේ ගෙදර අద్భుත ආත්මයක් සැරිසරනවා කියලා නම් දෙන්නටම ආයි පාරක් තේරෙන්න ගන්නවා ඒ කියන්නේ ලොකු අඩි සද්ද මේගොල්ලන්ට ඇහෙන්න ගන්නවා ඒ වගේම ලයිට් ඔන් ඔෆ් වෙන්න ගන්නවා කොමරි මියා ඉක්මනට මේ ළමයාවත් අරගෙන මෙහෙට එන්න උත්සාහ කරනවා ඒ වෙලාවේදී කාමරේට ගියාට පස්සේ එතන මෙයාගේ ළමයා නැහැ ඊට පස්සේ මියා ගොඩක් අයියෙන් කෑ ගහලා කියනවා ළමයා නැහැ කියලා ඊට පස්සේ මේ එවුලින් කියනවා හරි ඒකට ප්‍රශ්නයක් නැහැ දැන් අපි මෙතනින් එළියට තමයි යන්න ඕනේ අපිට පුළුවන් පල්ලිය අයගෙනුත් උදව් අරගෙන ඉවර වෙලා මේ ළමයාව හොයාගන්න අපි ඉක්මනටම දැන් යන් එළියට කියලා කොමරි ඒ වෙලාවේදී මේ එවුලින් මාර යක්ෂ ආත්මය විසින් මේ ගෙදරින් එළියට වීසි කරලා දානවා දැන් ගේ ඇතුළේ ඉන්නේ මියා විතරයි ඉතින් මේ මියා එක දිගට මෙයාගේ ළමයාව හොයනවා ඒ හොයන වෙලාවේදී මෙයාට හම්බ වෙනවා අර ඇනබෙල් බෝනික්කව ඊට පස්සේ මෙයා මේ බෝනික්කෙන් කෑ ගහලා අහනවා ආට ඇත්තට මොනවද අවශ්‍ය වෙලා තියෙන්නේ කියලා එතකොටම අපිට පෙන්වන එක කාමරයක් ඇතුළෙන් චෝක් කෑල්ලක් එළියට එනවා ඉතින් මේ චෝක් කෑල්ල එළියට එන සද්දේ මියාට ඇහෙනවා වගේ මියා දකින්න එක්තරා කාමරයකින් මේ චෝක් කෑල්ල එළියට එනවා කොමරි මේ කාමරය ඇතුළට යනවා මියා ඒ වෙලාවේදී මියා තේරුම් ගන්නවා දැනටත් මේ යක්ෂයාට අවශ්‍ය වෙලා තියෙන්නේ මේ පුංචි ළමයාගේ ආත්මය කියලා කොමරි මෙතනදී මේ මියා ආයි පාරක් මේ ළමයාව හොයනවා ඒ වෙලාවේදී මියා දකින්න මේ කාමරයටත් දැන් අර බෝනික්ක ඇවිල්ලා ඉන්නවා කොමරි මියා කරන වැඩේ මේ බෝනික්ක වරන් එතන තියෙන අර මේ ළමයාව නිදි කරවන එකට මේ බෝනික්කගේ ඔළුව ගහලා ගහලා මේ බෝනික්කව පැත්තකට වීසි කරලා දානවා එතකොට මෙයා දකින්න මේ බෝනික්ක වීසි වුණ එක්තරා කාමරයකට ඒ කාමරය ඇතුලේ දැන් ඉන්නේ බෝනික්ක වෙනුවට මෙයාගේ පුංචි ළමයා ඉතින් මෙයා හිතනවා දැන් මේ මෙයා මේ බෝනික්ක කියලා හිතාගෙන ගහලා තියෙන ඇත්තට මෙයාගේ ළමයාට කියලා ඊට පස්සේ මෙයා අඬාගෙන ගිහිල්ලේ ළමයාවත් බදාගෙන ඉන්නවා ඒ වෙලාවේදී මෙයාට තේරුම් යනවා මේ ඉන්නේ යාගේ ළමයා නෙවෙයි මේ ඉන්නේ බෝනික්කෙක් කියලා ඊට පස්සේ මෙයා මේ බෝනික්කව පැත්තකට වීසි කරලා මෙයා කෑ ගහලා කියනවා තවත් මොකක් හරි මාර්ගයක් තියෙනවා කියලා මේ ළමයාව බේරගන්න ඒ වෙලාවේදී මෙයා දකින්නවා එතන තියෙනවා ජනේලයක් ඒ ජනේලේ ලියලා තියෙනවා ඔයාගේ ආත්මය කියලා ඒ කියන්නේ මේ මියාගේ ආත්මය දුන්නට පස්සේ මේ ළමයාව බේරෙනවා වගේ සීන් එකක් තමයි මේ කියන්නේ ඊට පස්සේ මියා මේ ළමයා වෙනුවෙන් එයාගේ ආත්මය මේ යක්ෂයාට බාර කරන්න හදනවා කොමරි මේ මියා කරන වැඩේ මේ බෝනික්කවත් අරගෙන ඉවරලා මෙතන ජනේලෙන් පැනලා සියදිවි නසා ගන්න තමයි හදන්නේ ඒ වෙලාවේදී ළමයාගේ අඬන සද්දෙත් ඒ කාමරේ පුරාවටම ඇහෙනවා කොමරි මියා දැන් මේ වැඩේ කරන්න හදන්නේ එතකොටම අපිට පෙන්නනවා ජෝනුත් ගෙදර එනවා කොමරි ජෝන් ගේ ගාවට ආවට පස්සේ මේගොල්ලන්ගේ ගෙදර දොර වැහිලා තමයි තියෙන්නේ ඒ වගේම එවුලින් මේ දොර හරින්න උත්සාහ කරන ඒත් මේ දොර ලොක් වෙලා තමයි තියෙන්නේ කොමරි ජෝන් මේ දොර කඩාගෙන මේ ගේ ඇතුළට යනවා එතකොට මේ එවුලිනුයි ජෝනුයි දෙන්නම දකිනවා මියා සියදිවි නසා ගන්න තමයි හදන්නේ කියලා එතනදී මියා කියන ඕගොල්ලන් කවුරුත් මල් ළඟට එන්න එපා දැන් මම මේ වැඩේ කරන්න ඕනේ නැත්තම් අපිට ළමයාව නැති වෙනවා ඉතින් ඔයා අනිවාර්යයෙන්ම ළමයාව හොඳට බලා ගන්න ඕනේ කියලා මෙයා ජෝන්ට කියනවා ඊට පස්සේ මේ මියා මේ බෝනික්කවත් අරගෙන මෙතන මේ ජනේලෙන් පයින්න හදනකොටම ජෝන් ඇවිල්ලා මෙයාව ඇදලා ගන්නවා මෙතන ඇතුළට ඒ වෙලාවේදී මේ මියා කියනවා අයියෝ එහෙම වැඩක් කරේ දැන් අපි දෙන්නටම අපේ ළමයාව නැති වෙනවනේ කියලා කොමරි ඒ වෙලාවේදී අර එවුලින් අර බෝනික්කවත් අරගෙන මෙතන ජනේලෙන් පැනලා සියදිවි නසා ගන්නවා ඉතින් එයා එයාගේ ආත්ම යක්ෂයාට බාර දීලා අර ළමයාව බේරගත්තා කොමරි ටික වෙලාවකට පස්සේ අපිට පෙන්නනවා මේ මියාලා ඉන්න කාමරය ඇතුළේම ළමයා ඉන්නවා කිසිම අවුලක් නැතු ඒ වගේම මේගොල්ලන් ගොඩක් දුක් වෙනවා අර එවුලින් මැරිච් එකට කොමරි අපිට පෙන්නනවා එවුලින් අර බෝනික් එක්කම බිමට පැනලා මැරිලා තමයි ඉන්නේ එතන ඒ වෙලාවෙදිත් බෝනික්ක ඉන්නවා හැබැයි ටික වෙලාවකට පස්සේ අපිට පෙන්නනවා එතනින් අර මැරිච් එවුලින් විතරයි අර බෝනික්ක පේන්නවත් නැහැ එතන කොමරි ඊට පස්සේ අපිට මාස 6කට පස්සේ කියලා දාලා පෙන්නනවා මේ මියාවයි ජෝන්වයි එයාගේ ළමයාවයි ඉතින් ඒගොල්ලන් කිසිම අවුලක් නැතුව දැන් ඉන්න ඒගොල්ලන් මේ ඉන්නේ පල්ලියට ඇවිල්ලා කොමරි එතනදී මේගොල්ලන් මේ ෆාද එක්ක කතා කර කර ඉන්නවා ඒ වෙලාවේදී ඒගොල්ලන් කියනවා මේ පොලිසියනොත් මේ ගැන විමර්ශනය කරා ඒ වුණාට ඒගොල්ලන්ටවත් මේ බෝනික්කව හොයාගන්න හම්බුන්නේ නැහැ කියලා ඒ වගේම ඒගොල්ලන්ටත් කිසි ප්‍රශ්නයක් නැහැ කියලා මේගොල්ලන් මේ ෆාදර කියනවා කොමරි ෆාද කියනවා ඔයගොල්ලන්ට දැන් ඇත්තටම නිදාස හම්බ වෙලා තමයි තියෙන්නේ කියලා ඒ වගේම ෆාද කියනවා ඒ වුණාට මේ නපුර දවතින් නැහැ මේක දිගටම තියෙනවා කියලා ඉතින් මේ ෆාද කියන විදිහට මේ බෝනික්ක මේගොල්ලන්ගේ නිදහස් වුණාට ඒ කියන්නේ මේ ආත්මය මේගොල්ලන්ගේ නිදහස් වුණාට මේ යක්ෂ ආත්මය මේ බෝනික්කගේ හරහා තව කෙනෙක් ගාවට යන්න පුළුවන් කියලා මෙයා කියනවා. ඉතින් මෙයා කියනවා ඒ කියන්නේ මේ ෆාද කියනවා මේ යක්ෂ ආත්මය තව කාගේ ගාවට හරි ගියත් ඒ හැමෝන්ටම බේරෙන්න පුළුවන් වෙන්න කියලා මං හැමදාම යාඥා කරනවා කියලා. කොහොම හරි මේ ඉන්න මියා ඇතුළු ජෝනුත් කියන අපිත් එහෙම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා කියලා. ඊට පස්සේ මේගොල්ලන්ගේ සීන් එක මෙතනින් ඉවර කරනවා. ඊට පස්සේ අපිට පෙන්වන එක්තරා කඩයක්. එතන ඔක්කොම සෙල්ලම් බඩු වගේ තමයි තියෙන්නේ. කොමරි එතන ඉන්නවර ඇනබෙල් බෝනික්කා. කොමරි එතන කඩේට ගෑනුවෙක් කෙනෙක් එනවා. ඉතින් ඒ ගෑනුවෙක් කෙනා දකිනවා මේ බෝනික්කව. ඉතින් එයා මේ කඩේට ඇවිල්ලා තියෙන එයාගේ දුවගේ උපන්දිනයට තෑග්ගක් ගන්න. ඒ වෙලාවේදී මෙයා මේ බෝනික්කව දැකලා මේ බෝනික්කට මෙයාට හිත යනවා. ඉතින් මෙයාත් කියනවා මේ වගේ බෝනික්ක එක්ක මගේ දුව හොය හොය තමයි හිටියේ. ඉතින් මට මෙයාව පැක් කරලා දෙන්න කියලා. ඊට පස්සේ මේ කඩේ කෙන මේ බෝනික්කව පැක් කරන අතරතුරේදී මේ ගෑනුවෙක් කෙනා කියනවා මගේ දුව හෙදියක් කියලා. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති මේ ෆිල්ම් එක ස්ටාර්ට් උනේ ගමන් අපිට පේනවා ගෑනු ළමයි දෙන්නෙක්වයි තව පිරිමි නමෙක්වයි. කොහොමද ඒගොල්ලන් ගාවත් මේ ඇනබෙල් බෝනික්ක හිටියා. ඉතින් මම ඔයගොල්ලන්ට කිව්වා මතක ඇති එතනේ හිටපු ගෑනු ළමයි දෙන්න ඇවිල්ලා හෙදියෝ දෙන්නෙක් කියලා. ඒ කියන්නේ නර්ස්ලා දෙන්නෙක් කියලා. ඉතින්
ඒගොල්ලන් කිව්වේ ඒගොල්ලන් දෙන්නගේ එක ගෑනු ළමයෙක්ගේ අම්මා කෙනෙක් එයාගේ උපන් දිනයට තමයි මේ බෝනික්කව ගෙනත් දුන්නේ කියලා. ඉතින් මං හිතනවා දැන්නමත් ඔයගොල්ලන්ට මේකේ ස්ටෝරිය තේරුම් ගිහිල්ලා ඇති කියලා. ඉතින් තේරුම් නැත්තම් මං ආයි පාරක් කියන්න. ඉතින් මේ ෆිල්ම් එකේ පෙන්වන විදිහට මුලින්ම දැන් මේ බෝනික්ක හිටියේ මේ මියයි ජෝනෝයි ගාව. ඊට පස්සේ මේගොල්ලන්ගෙන් පස්සේ මේ බෝනික්කව කඩේකට ගියා. ඊට පස්සේ ඒ කඩේකින් ඒක ගෑනු එක්කෙනෙක් මේ බෝනික්කව ගත්ත එයාගේ දුවගේ උපන් දිනයට කියලා. ඒ ගත්තු ගෑනු එක්කෙනා තමයි මෙතන මේ ඉන්න මිසීලා දෙන්නගේ එක්කෙනෙක්ගේ අම්මා කෙනෙක්. කොහොම හරි මේ බෝනික්ක දැන් අවසානෙට දැන් හිටියේ මේ ගෑනු ළමයි දෙන්න ගාව. ඒ වගේම අපිට පෙන්වන මේ ෆිල්ම් එක ස්ටාර්ට් වෙනකොට මේ ගෑනු ළමයි දෙන්න මේ බෝනික්ක ගැන විස්තරේ තවත් කාට හරි කියනවා. ඒ කියන්නේ වෙන කාටවත් නෙමෙයි අර එඩ් සහ ලොරේන් කියන දෙන්නට. ඉතින් අපිට මේ ෆිල්ම් එක අවසානෙට පෙන්වනවා මේ බෝනික්කව ආරක්ෂිත තැනක ඉන්නවා. ඒ ඉන්නේ අර එඩ් සහ ලොරේන් කියන දෙන්නගේ කෞතුකාගාරේ තමයි මේ බෝනික්ක දැන් ඉන්නේ. ඒ වගේම ඇනබෙල්ට දැනට නම් කාටවත් කරදර කිරීමේ හැකියාවක් නැහැ. ඒ වුණාට මං කියවේ දැනට කියලා. මොකද ඉස්සරහට මොන වගේ දෙයක් වෙයිද කියලා අපි දන්නේ නැහැ. ඉතින් මේ හැම දෙයක්ම බලන්න නම් අපිට ඊතර මූවී සෙට් එකත් බලන්න වෙනවා. ඉතින් මේ මූවී එක මේ විදිහට තමයි අවසන් වෙන්නේ. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා අනිවාර්යයෙන්ම ලයික් එකක් කමෙන්ට් එකක් දාලා ගන්න. ඉතින් අනිත් ඇනබෙල් මූවීස් දෙක ගත්තට පස්සේ ඒ දෙකේ ස්ටෝරිය ගැන කියලා වැඩක් නැහැ. සුපර්මේ ස්ටෝරි දෙකක් තමයි ඒ දෙකේ තියෙන්නේ. ඉතින් ඒවත් බලන්න ආස නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා bell icon එක all දාලා තියාගන්න. එහෙනම් ඉක්මනටම ඇනබෙල් දෙවනි මූවී එක නැත්නම් ඇනබෙල් ක්‍රියේෂන් එකෙන් අපි සෙට් වෙමු.